श्री ततरगम देवी हामदुरुवंगे पीठ आरक्षाव आशीर्वादे ओबट निरंतरयेन लबेन्ने कियला मुलिम आशीर्वाद करनवा ओबे विवाह जीविते पिलिबंदव तमयि अद कथा करन्ने मे ज्योतिषय तुलिन कोहोमद हरियट विवाहय गेन कथा करन्ने कियला तमयि ओबट पहेदिलि किरीम करन्ने मोकद ओणम केनेक्गे बलापोरोत्तुवक् तियेन तरुण वियट पात्वेन तरुणियंगे सह तरुणियंगे तियेन बलापोरोत्तुवक् तमयि හොඳ රැකියාවක් කරලා මිල මුදල් ටිකක් යාමින් හම්බ කරලා ගෙයක් දොරක් හදලා යාන වාහනයක් මිල දීගෙන හොඳ විවාහ ජීවිතයක් පවත්වාගෙන ජීවිතේ ගෙනියන්න. හැබැයි විවාහ ජීවිතේ බොහෝ අයගේ අසාර්ථක වෙන තැනුත් තියෙනවා. සමහර ජ්‍යොතිෂ වේදින් මම දැකලා තියෙනවා විශේෂයෙන්ම මේ මාධ්‍ය වලට එන අය නොයෙකුත් රූපවාහිනි මාධ්‍ය වල පෙනී සිටින අය මේ හඳහනේ කොටු ටික විතරක් දිහා බලලා පලාපල කියනවා. ඔබ දැකලා ඇති දුරකතනින් යම් විස්තර ටික ලබා දුන්නට පස්සේ කේන්ද්‍රයේ කම්පියුටරෙන් හදනවා. හදලා ඉවරලා ඔබේ විවාහය ස්ථානයේ මේ විදිහට තියෙන අසුබයි. විවාහය කැඩෙනවා. එහෙම නැත්නම් විවාහ ජීවිතය වෙන් වෙනවා. ඔබේ සහකරුට හෝ සහකාරියට මාර්ග වෙනවා. විවාහය වෙන්නේ නැහැ. රාහුගේ මාදසාව වෙනවා ඔබට විවාහය වෙන්නේ නැහැ ඔන්නෝම කියන මේක බොහොම අසාධාරණයි එහෙම නැත්නම් ඒ සේවදායකයට වෙන බොහොම අසාධාරණයක් වගේම ජ්‍යොතිෂය තුලින් ජ්‍යොතිෂය විනාශ වීමේ හේතුවක් බවට පත් වෙනවා අන්න එක පැහැදිලි කිරීමක් තමයි අද කරන්නේ මේ හත්වැන්නේ අසුබ ගහවෙ හිටිපමණින් ඔබේ විවාහය අසාර්ථක වෙන්නේ නැහැ හතේ රාහු ඉන්න පුළුවන් හතේ සෙනසුරු ඉන්න පුළුවන් හතේ කේතු ඉන්න පුළුවන් හතේ කුජ ඉන්න පුළුවන් මේ ගහයෝ හිටියා කියලා හිටපු පමණින් විවාහය වෙන්නේ නැහැ විවාහය අසාර්ථක වෙන්නේ මොකද ඒකට හේතුව මේ හතෙන් විවාහය ගැන කිව්වට මේ හත විතරක් විවාහයට සම්බන්ධ ස්ථානයක් නෙමෙයි හතෙන් කියන්නේ විවාහ ජීවිතය පමණයි හැබැයි ඔබ විවාහ වෙලා දරුමල්ලු හදලා ඔබේ ස්වාමියා හෝ භාර්යාව ගැන සහ ඔබේ පවුල් පසුබිම පිළිබඳව ඔබ ඉදිරියට විවාහයෙන් පස්සේ ගෙනෙන ජීවිතය පිළිබඳව කතා කරන්න ජ්‍යොතිෂය තුලින් ඔබේ හඳහනේ දෙවැන්නේ ඒ වගේම ඔබේ සුඛ විවරණය ඔබේ සතුට ඔබේ දිවුණුව සම්බන්ධව කතා කරන විවාහයෙන් පස්සේ කොහොමද වෙන්නේ කියන ඒක ඔබේ කේන්දරේ අටවැනි ස්ථානයෙන් තමයි කතා කරන්නේ. ඒ වගේම ඔබේ කේන්ද්‍රයේ 12වැනි ස්ථානයේ කායික සතුට සහ ශක්තිය දෙදෙනා තුළ ඇති කරන සමගිය සහ සතුට මේ වගේ දේවල් බලපවත් කරනවා 12වැනි ස්ථානය. ඔබේ කේන්ද්‍රයේ අසුබන හත්වැනි අසුබ ගහේ සිටියට ඔබගේ කේන්ද්‍රයේ හතාධිපතිය බලගත් වෙලා ඔබේ කේන්ද්‍රයේ මං අර කියපු ස්ථාන දෙවෙනි ස්ථානේ අටවෙනි ස්ථානේ 12වෙනි ස්ථානේ බලගත වෙනවා ඔබේ විවාහය සාර්ථක වෙනවා ඔබේ ලග්න කේන්ද්‍රයේ විතරක් බලලත් බෑ මොකද ජ්‍යොතිෂ ඉන්දියාවේ පොත්පත්වල බැහැදිලිව සඳහන් කරන තැනක් තියෙනවා මේ ජන්ම කේන්ද්‍රය එහෙම නැත්නම් උපන් කේන්ද්‍රය කියන්නේ සඳු ඉන්න තැන ජන්ම කේන්ද්‍රය කියලා මේකට හඳුන්වනවා චන්ද්‍ර කේන්ද්‍රය කියලා හඳුනන සඳුගෙන් හත්වැන්න බලගත්ුයින සඳුගෙන් අටවැන්න බලගත්ුයින සඳුගෙන් දෙවැන්න බලගත්ුයින සඳුගෙන් 12වැන්න බලගත්ුයින ඔබගේ කේන්ද්‍රයේ අර කියන දෝෂ ටික තිබුණත් ඒ කියන්නේ ඔබේ කේන්ද්‍රයේ ලග්න කේන්ද්‍රයේ දෙවැන්න හත්වැන්න අටවැන්න 12වැන්න දුර්වල වෙලා තිබුණත් ඔබගේ ජන්ම කේන්ද්‍රයේ බලවත් නම් ඒකාන්ත වශයෙන් සාර්ථක විවාහයක් වෙනවා ඒක නිසා මේ කොටු ටික විතරක් බලලා කොටු 12 දිහා බලලා හතේ රාහු ඉන්නවා හතේ සෙනසුරු ඉන්නවා කියන සංකල්පයට ඇවිදින්න ඔබේ විවාහ ජීවිතය තුළ බොහෝ ගැටලු මානසික වශයෙන් ඇති කරපු අවස්ථා දැකලා තියෙනවා ඒක නිසා ජ්‍යොතිෂයෙන් පුළුවන් හරියටම ඔබට ඔබේ විවාහය ගැන නිවැරදිව කියන්න. ඉතින් ඒක නිසා ඔබ දැනගත යුතුයි කොහොමද
केंद्रे निवारण परीक्षा कर प्रसिद्ध सिद्धांत विनाडी मत कर किसी ज्योतिषवेदी हेतु लिखित हो व्यापार परीक्षा शुभ दवसा प्रार्थना करना आई बोल।